එතකොට ජාතිය කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ. මේ ඇයට තේරෙනවා. ජාති සමුදය භව සමුදය ජාති සමුදය භවයේ නිසයි ජාති ඇතිවන්නේ. මේ ගැන මීට කලින් මේ ඇයට මා හිතන්නේ කියලා තියෙනවා. නමුත් මේ දේශනාවට ඒක අදාළ නිසා නැවත ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. භව කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. උත්පත්ති භව සහ කර්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ උපදීම ගෙන දෙන ලෝකවල. භවය කියන එකට වචනය ලෝකයටත් පාවිච්චි කරනවා. එතකොට මේවා කාම භව, රූප භව, අරූප භව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. කාම ලෝක 11ක් තියෙනවා. ඒකට තමයි කාම භව කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා 7යි. ඊළඟට අපායවල 4ක් තියෙනවා. තේසම්, ප්‍රේතවිෂ, අසුරනිකාය සහ නිරේ. ඔය 4. ඔය ඔක්කොම එකතු වුණාම මෙතන 11ක් තියෙනවා. මේ 11ට කියන්නේ කාම භව. මේකට ඕන නම් කාම ධාතු කියන වචනේ කියන්නත් පුළුවන්. නැත්නම් මේකට කියනවා හීන ධාතු කියනවා. කියන්නේ කාම භවයේම කියන්නේ ඒ කියන කාමාවචර ලෝක 11. සුගති 7යි, දුගති 4යි. ඒකටම කාම ධාතු කියලා කියන්නත් පුළුවන්. ඕකටම කියන්නත් පුළුවන් හීන ධාතු කියන වචනත්. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. මේ භවය තවත් ආකාරයකින් බෙදන්නත් පුළුවන්. කාම භව, රූප භව, අරූප භව වලට අමතරව සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥාන සංඤී භව කියලා. සංඥාවක් තියෙන භව, සංඥාවක් තියෙනවද නැද්දපත් කියන්නට බැරි තරමට සියුම් වූ භව, සංඥාවක් කොහෙත්ම නැති භව. එතකොට දැන් මේකේ නේව සංඤී, නාසංඤී භව කියන එකෙන් අදහස් කරන්නේ අර අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. ඒ ධ්‍යාන අතරින් ඉහළම අරූපාවචර ධ්‍යානෙදී කියන්නේ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා. ඒක උපදවාගෙන ඒ සත්‍යයෙන් යම් කිසි කෙනෙක් ගෙබදෙනවා නම් ඒ බ්‍රහ්ම ලෝකේ, ඒ බ්‍රහ්ම ලෝකයට කියන නම තමයි නේව සංඤී නාසඤ්ඤී ලෝකය කියන එක. ඒකට තමයි නේව සංඤී නාසඤ්ඤී භව කියලා කතා කළේ. ඊළඟට අසඤ්ඤී භව කියලා එකක් කියනවා. අසඤ්ඤී භව කියන්නේ සංඥාවක් නැද්ද, මේ සංඥාව සම්පූර්ණයෙන් නැති ලෝකේ. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඒකෙදී හතරවෙනි ධ්‍යානයෙන් පසු උපදින්නේ සිත නැහැ, කාය විතරයි තියෙන්නේ. ඒක සංඤී අසඤ්ඤී භව. අනිත් ලෝක ඔක්කොම සංඥාවක් සහිතයි. අර කලින් කාම භව කියනකොට ලෝක 11ක් කතා කළා. මෙතන තියෙනවා රූප භව, අරූප භව කියලා තව කොටස් දෙකක්. ඒ කාම භවයේ කියන එකට දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයේ අපායවල 4යි, ලෝකවල 11ක් අන්තර්ගත වෙනවා. රූප භව කියන්නේ රූපාවචර භක්ම ලෝක 16ක් තිබෙනවා. ඒ 16ට ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ කියලා බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. පහළම තියෙන බ්‍රහ්ම ලෝක තල තුනක්. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාභ, අප්‍රමාණාභ, ආභස්සර කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඊට ටිකක් කෙහෙලෙන් තියෙන බ්‍රහ්ම ලෝක තල තුනක්. පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභ කින්නක කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඊළඟට වේහප්පල සහ අසඤ්ඤී භව කියලා තව බ්‍රහ්ම ලෝක දෙකක් තියෙනවා. ඊළඟට අනාගාමී අය පමණක් උපදින සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. අවිහිය, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිත්තකය. එතකොට මෙතන බ්‍රහ්ම ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ටම තමයි රූප භව කියන්නේ. මම මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකයි විස්තර කරන්නේ. කියන්නේ භවය කියන එකට ලෝකය කියලා කියන්නත් පුළුවන්. මේ ලෝකේ ඒ ලෝකවල තමයි අපි මේ කියන්නේ. ඊළඟට අරූප භව. අරූප භව කියන්නේ කයක් නැහැ, සිත විතරයි තියෙන්නේ. අරූපාවචර ධ්‍යාන තියෙනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකිසිඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියලා හතරක්. අපි මේවට 1 2 3 4 කියමු. අරූපාවචර පළවෙනිත් එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. මේ ධ්‍යාන හතරක්. මේ ධ්‍යාන හතරෙන් උපදින ලෝක හතරක් තියෙනවා. පළවෙනි අරූපාවචර ලෝකය ආකාසානං ඡායතනෙ. දෙවෙනි අරූපාවචර ලෝකය විඥානං ඡායතනෙ. තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනෙ. හතරවෙනි එක නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඒවා උපදින්නට බෑ අරූපාවචර ධ්‍යාන නැති කිසිම කෙනෙකුට. එතකොට ඒ විදිහට කාම භව, රූප භව, අරූප භව කියන ඔක්කොටම ඇතුළත් වෙන ලෝකවල 31ක්. කාම භවයේද මනුෂ්‍ය ලෝක 6යි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍යයි, ත්‍රිසන් ලෝක ආදී මේ දුගති 4යි, ආගම 11යි.
ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි 27යි 11යි 16යි 27යි ඊට පස්සේ අරූපාවචර හතරක් ආපුවම 31ක් වෙනවා මේ 31ම තමයි සංඤී භව අසඤ්ඤී භව නේසමනේ සංඤී නාසඤ්ඤී භව කියලා වෙනත් ආකාරයකින් ප්‍රකාශ වෙන්නේ නේසඤ්ඤී නාසඤ්ඤී භව කියන්නේ අර අරූපාවචර ලෝකේ ඊළම බ්‍රහ්ම ලෝකේ ඊළඟට අසඤ්ඤී භව කියන්නේ අර අසඤ්ඤ තලයේ කියන එක හතරවෙනි ධානයෙන් උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකයක් ඊළඟ ඉතුරු 29ම සංඤී භව සංඥාවක් තියෙනවා හිතක් පවතින ඊළඟට තව කියනවා මේවා පසුවට මේ ඇයට වැදගත් වෙනවා මේ අර්ථ නිරූපණයන් තේරුම් ගැනීම ඒකෝකාර භව චතුෝකාර භව පංචෝකාර භව කියලා මේ ලෝකේ තවස් ආකාර තුනකින් බෙදන්නට පුළුවන් ඒකෝකාර භව කියන්නේ එක ස්කන්ධ ධර්මයක් පවත්නා වූ ලෝකේ වෙන ස්කන්ධ නැහැ දැන් අපි පංචස්කන්ධ කියලා කියනවනේ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන එතන කොටස් පහක් තියෙනවා මේ පහෙන් එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකවලට කියනවා ඒකෝකාර භව එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකය කියන එකයි ඒ අර්ථය ඒක තමයි අර අසඤ්ඤී භව කියන එක ඒ කියන්නේ ඒකනේ රූප ස්කන්ධය විතරයි තියෙන්නේ සිත නැහැ වේදනාවක් නැහැ සංඥාවක් නැහැ සංඛාරයක් නැහැ විඥානයක් නැහැ කය මිස සිත නැති කියලා එහෙම කියන්නේ වල වැඩ සංග්‍රහ ඒ ඒ ලෝකේ තමයි ඊළඟට චතුෝකාර භව ලෝක ස්කන්ධ හතරක් තියෙන එක. ඒ ස්කන්ධ හතරක් තියෙන්නේ අරූපාවචර ලෝකවල. අරූපාවචර ලෝකේ රූපේ නෑ. සිත විතරයි තියෙන්නේ. සිත තියෙනකොට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒක නිසා අරූපාවචර ලෝකවලට කියනවා චතුෝකාර භව කියලා. අනිත් ඒවා ඔක්කොම හැමතැනම අර රූපාවචර බ්‍රහ්ම ලෝක 16යිම කාමාවචර ලෝක 11යි ඔක්කොගේම පංචවෝකාර භව කියන කාම රූපාවචර බ්‍රහ්ම ලෝකෙන් පහක් පහ 16න් එකක් හරි 15ක් ඊළඟට කාම ලෝක 11ක් මේ විශේෂයෙන්ම පංචවෝකාර භව පංචස්කන්ධ ධර්මයන්ම තියෙන භවයන් වශයෙන් විදක්වන මේක තමයි මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකට විස්තර වශයෙන් කොත්වල දක්වා ඇති අදහස එතකොට කාම මේ කර්ම භව කියලා එකක් තියෙනවා මම මේ භව නැවත ඉපදීමේ ඇති වෙන ආකාරය කියන්නේ මේ පසුබිම සකසන්නේ. එතකොට කම්ම භව කියන්නේ කුසල් අකුසල් දෙකට. කුසල අකුසල කම්ම වලට. මේ කුසල අකුසල කම්ම වලට ධ්‍යානත් ඇතුළත් වෙනවා. කුසල් අකුසල්. මේවට තමයි කම්ම භව කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හැමදෙරෝ විමසනවා මෙහෙම ප්‍රශ්නයක්. බහෝ බහෝති බන්තේ උච්චතේ කිත්තාවසානකෝ බන්තේ බහෝ උච්චතේ භවයේ භවයේ කියලා ප්‍රකාශ කරනවා කෙතකින් නම් බුදුරජාණන් වහන්සේ මේ භවය කියන එක පණවන්නට පුළුවන් මෙන්න මේකට පිළිතුරක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා කාම ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ අපිනකෝ කාම බහෝ පඤ්ඤායේත මේ කාම ලෝකේ අර කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි මේ කාම ලෝකේ විපාක දීමට තනම් සත්‍යයක් තියෙන කර්මයක් නැතිුණා නම් කාම භවයක් කෙනෙකුට පණවන්නට පුළුවන්ද දැන් මේ අය කාමාවචර ලෝකයේ සිටින්නේ අපි ඔක්කොම ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ කාමාවචර ලෝකයට අයත් වන්නේ ඉතින් මේ කාමාවචර ලෝකයේ ඉපදීමට හේතු කුසල කර්මයක් ගියාත්මේ සිහිපත් වෙනවා ඒක නිසා තමයි අපි මේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ ගිය ආත්මේ මැරෙන වෙලාවට අපට අකුසල කර්මය ශීපත් වුණා නම් කාමාවචර ලෝකයේ දුගතියක උපදී. එතකොට කාම ලෝකයක් පණවන්නට නම් කාම භවයක් පණවන්නට නම් කාම ලෝකයේ විපාක දෙන කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කර්ම ශක්තිය නැත්තම් කෙනෙකු කාම ලෝකයේ උපදින්නේ නැහැ. කාම ලෝකයේ උපදින්නට අවශ්‍ය කර්මයක් තියෙන්න ඕනේ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තම් විඥානම් බීජං තණ්හා සිනේහෝ අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංගෝජනානං හීනාය ධාතුවා විඥානම් පටිච්චිතං ඒවං කෝ ආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හොති එහෙම බුදුහාමුදුර ඊළඟට ප්‍රකාශ කළා මේ විදිහට ආනන්ද කර්මයේ තමයි ශේෂ්ත්‍රේ වනි කුඹුරවන් කම්මං කෙත්තම් ඒ කුඹුරක අපි වපුරනවා වී බීජ විඥානම් බීජං කම්මං කෙත්තම් විඥානම් බීජං විඥානේ තමයි බීජේ
තණ්හාසිනේ යෝ බීජ ප්‍රපුරවට පස්සේ ඒක වැඩෙන්නට වතුර ඕන තෙතමනේ ඕන ඒවන් අවශ්‍යයෙන් වැස්ස ඕන ඉතින් මේ තණ්හාව තමයි තෙතමනේ අම්මං කෙත්තම් විඥානං බීජං තණ්හාසිනේ යෝ අවිජ්ජා නීවරණං සත්තානං අවිජ්ජාවෙන් වැසී ගියේ මේ සත්‍යයන්ගී ඒ වගේම තණ්හා සංයෝජනං තණ්හාවෙන් බැඳුණු සත්‍යෝ හීන කත්‍යංගේ හීනාය ධාතුව විඥානම් පතිත්තිතං විඥාන ධාතුව මේ හීන කාම ලෝකේ උපපීතනෝ ඒ කියන්නේ මේ කාමාවචර ලෝකේ 11 එකක පිහිටන එතකොට අවිද්‍යාව තිබෙන තාක්කල් ඒ වගේම තණ්හාව තිබෙන තාක්කල් කාමාවචර කුසල කර්ම තියෙන ඕ අකුසල කර්ම තිබෙන තාක්කල් ඒවා මරණ මොහොතේ කෙනෙකුට සිහිපත් වුණොත් එහෙම නියත වශයෙන්ම කාමාවචර ලෝකේ කෙනෙක් උපදිනවා දිව්‍ය ලෝකේ හරි මනුෂ්‍ය ලෝකේ හරි සතර අපායේ කවරක හරි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා රූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍යපිනකෝ රූප ධාතු රූප භවෝ පඤ්ඤායේත මේ රූප භවයේ ඉපදීමට හේතු වන කර්ම වලට කියන්නේ ධ්‍යාන සිත් රූපාවචර ධ්‍යාන සිත් මේ රූපාවචර ධ්‍යාන සිත් කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් රූප ලෝකේ ගිහිලා උපදින්නට නොහෙතම් බන් තේම කරන්නට බෑ ඒක සිදුවන්නේ ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තම් විඥානම් බේජං තණ්හාසිනී අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං මජ්ඣිමා ජහතවා විඥානම් පතිත්තං ඒවං කෝ ආනන්ද ආචින් කුණම් භවානි බති හොති මේ විදිහට ඒ අයගේ සිත් තුළත් අර ධ්‍යාන උපදවාගත් අයගේ සිත් තුළත් අවිජ්ජාව තියෙන නොදක්කම මොඩකම තණ්හාව තියෙන භවී රැඳී සිටීමේ අපේක්ෂාව ආශාව ආදී තණ්හාවල් තියෙනවා ඊළඟට සංයෝජන වලින් බැඳිලා සිටින්නේ ඒක නිසා මජ්ඣිම ධාතුවයි කියන මේ රූපාවචර ලෝකයේ ගිහිල්ලා පිළිසින පහළ වෙන. කාම ලෝකෙට කියන්නේ හීන ධාතුව කියලා. රූපාවචර ලෝකෙට කියන්නේ මජ්ඣිම මැද මජ්ඣිම කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියන එක. මජ්ඣිම ධාතුව කියලා කියන්නේ. හේමං කෝ ආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හෝති මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකේ පුනබ්බවය ගෙන දෙන්නේ ඔන්න ඔය ආකාරයටයි ආනන්ද. ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ අරූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද සම්මන්න භවිෂ්‍යපිනකෝ අරූප භවෝ පඤ්ඤායේත අරූපාවචර ධ්‍යාන සිත් කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් ද අරූපාවචර ධ්‍යාන ලෝකයක උපදින්න පුළුවන්කමක් නැහැ ඒක නිසා මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු තැනත්තා තුලත් අර අවිජ්ජාව තියෙන නිසා සංතන්නා සංයෝජන ධර්මයන්ගෙන් බැඳී ඇති නිසා ඒ විඥානේ ප්‍රතිසන්දේ විඥානේ ගිහිල්ලා අරූපාවචර ලෝකයක උපදින මෙන්න මේ විදිහට තමයි අරූපාවචර ලෝකයේ කියන පණීත ධාතු ප්‍රණීත ලෝකයේ ගිහිල්ලා උපදින්නේ. එතකොට මේ ලෝකය හීන ධාතු කියලා කියන්නේ පහත් මට්ටමක තියෙන ධාතුවක් වශයෙන් සලකන්නේ මේ දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි අපායවල 4යි. සතර අපාය. එතකොට මධ්‍යම ධාතු වශයෙන් සලකන්නේ රූපාවචර බක්ම ලෝක 16යි. ප්‍රණීත ලෝක ධාතු වශයෙන් කලකන්නේ අර අරූපාවචර ලෝක ධාතු හතර. මෙන්න මේ විදිහට කර්මයේ සිහිපත් වීම නිසා තමයි කෙනෙක් මරණයට පස්සේ නැවත උපදින්නේ. මරණ වේලාවට කර්මයක් සිහිපත් වන්නට ඕන. ඒ සිහිපත් වෙච්ච කර්මයට අනුව තමයි නැවත කෙනෙක් ගිහිලා උපදින්නේ. හොඳ කර්මයක් සිහිපත් වුණොත් සුගතියක උපදී. නරක තැනක කර්මයක් සිහිපත් වුණොත් අකුසල කර්මයක් දුගතියක උපදී. මේ කර්ම මරණ මොහොතේ ඉදිරිපත් වන ස්වરૂපයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. ලෝකේ නියම් ධර්ම පහක් තියෙනවා ඉත්තු නියම බීජ නියම කම්ම නියම ධම්ම නියම චිත්ත නියම කියලා. ඒවා ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ. ඒකයි නියම ධර්ම කියන්නේ. ඒකක් තමයි මේ කම්ම නියමයි. මරණ මොහොතේ කර්ම වෙන නියමයි අස්වභාවයක් තියෙනවා. ඒක ඒ විදිහටම සිදුවෙනවායි කියලා ඒ පොත්වල දක්වා තිබෙනි. එතකොට එතන කියනවා ගරුක ආසන්න ආසින්න කටත්තා කියලා කර්ම වර්ග හතරකට බෙදලා. ගරුක කර්ම කියන්නේ ප්‍රධාන බරපතල කර්ම වලට. අකුසල පැත්තෙන් කතා කරනවා නම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් දෙමාපියන් මැරීම ගරුක කර්මයක්. අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ දුක අපාය තමයි උපදින්නේ කිසිම කෙනෙකුට ඒක වළක්වන්නට බෑ. ගරුක කර්මයන් නිසා. රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් අනිවාර්යයෙන්ම ගරුක කර්මයන් නොර ඒකාන්තයෙන්ම දෙවෙනි භවයේදී ඊළඟ භවයේදී අපාය තමයි උපදින්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන සැටි සිටින කාලේ උන්වහන්සේගේ ලේසරෙව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කිසිම කෙනෙකුට මේ ලෝකේ මරණයට පත් වෙලා නැති කරන්නට පුළුවන් කමක් නැහැ. බුද්ධානන්ත ජීව බුද්ධානන් ජීවිතන් සක්කාගේනික ප්‍රතිභාතුන් කියලා දක්වලා තිබෙනවා. බුදුවරුන්ගේ ජීවිතවල නැති කරන්න කිසි කෙනෙක් සමත් නැහැ. නමුත් ඇඟේ ලේසර වන්නට පුළුවන් ওই දෙව් දත්තලා වගේ අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක් ඊළඟoverlineදී දුගතිය තමයි උපදින්නේ. ඒ කියන්නේ අපාය තමයි උපදින්නේ. ඊළඟට සංඝ බේද කරනවා කියලා එකක් තියෙනවා. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණයි කරන්නට පුළුවන් වන්නේ. වෙනම ගිහිල්ලා වෙනම පොහේ කර්ම ආදී විනය කර්ම කරලා ධර්මයේ අධර්මයේ වශයෙන් විනය අවිනය වශයෙන් ආදී ආකාරයෙන් මේ ධර්මයේ විකෘති කරලා කතා කරමින් කටයුතු කිරීම තුළින් සංඝයා බිදී යනවා. කොටස් වලට බෙද බෙද වෙන් වී යනවා. එහෙම වෙන් වෙන සංඝ බෙහෙද කර්මයක් කළොත් එහෙම එයත් අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ නරකේ තමයි උපදින්නේ. මේවට තමයි ගරුක කර්ම අකුසල ඒවා. කුසල පැත්තෙන් කතා කරනවා නම් ගරුක කර්ම කියන්නේ මම අර කිව්වා රූපාවචර ලෝකේ උපදින්න නම් රූපාවචර ධ්‍යාන තියෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් රූපාවචර ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් ඒ රූපාවචර ධ්‍යාන පිරිහෙන්නේ නැතුව මරණ මොහොතේ දක්වාම දිගටම දිගටම පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබුණොත් මරණ මොහොතේ ගරුක කර්මයක් වශයෙන් ඉදිරියට එන්නේ රූපාවචර ධ්‍යාන සිත් තමයි. ඒකෙන් ඒ රූපාවචර ධ්‍යාන සිත් වලට සුදුසු භක්ම ලෝකයක උපදිනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන සිත් රූපාවචර තියෙනවා, දෙවෙනි ධ්‍යාන සිත්, තුන්වෙනි ධ්‍යාන සිත්, හතරවෙනි ධ්‍යාන සිත් කියලා ධ්‍යාන හතරක් තියෙනවා. මේ පළවෙනි ධ්‍යාන සිත් වඩන්නට පුළුවන් ඉතාම වශීකරලා ඉතාම ඉහළින් වඩන්න පුළුවන් කෙනෙකුට. තවත් කෙනෙකුට පුළුවන් මේක ඒතරම් ඉහළින්නේ මධ්‍යම ප්‍රමාණයෙන් බලන්න. තවත් කෙනෙකුට පුළුවන් මේ පළවෙනි ධ්‍යාන සිතම ඒතරම් මධ්‍යම නැව යන්තම් වඩනවා යන්තම් තියෙන. එතකොට අර යන්තම් කියන්නේ යන්තම් කියන්නේ ගෑවිලා ගිහිල්ලා කියන එක නෙවෙයි. අර ඉතාම නිතර නිතර භාවිතා කරලා නැවත නැවත බහුලීකරණය කරලා වශීකෘත කරලා ඒ විදිහේ නෑ. ධ්‍යානයට සමවදිනා අද විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන්. තව දවස් 10කින් 15කින් නැත්නම් දවස් 4කින් 5කින් ආය ධ්‍යානයට සමවදිනා. ඒ වාගේ නිතර නිතර සමවැදිලා ඒව වශීකෘත කරලා ඉහළ තත්ත්වයට උසස් තත්ත්වයට උත්කෘෂ්ට භාවයට පත් කරගෙන නැති කෙනෙක් ඒ පළවෙනි ධ්‍යානසිත මරණ මොහොතේ දැන් ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනකොට ඒක වශීකෘත කරලා නැති නිසා පහළම භක්ම ලෝකයේ උපදින්. භක්ම පාරිශජ්‍ය ලෝකේ. දැන් දෙවෙනි ඒ පළවෙනි ධක්ම ධ්‍යාන සිත ටිකක් ඊට වඩා වැඩි වැඩ දියුණු කරලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කරලා තියෙනවා. එවැනි කෙනාටත් ඒ ගරුක කර්මයක් වශයෙන් ඒ මරණ මොහොතේ කුසල සිත සිහිපත් වෙනවා. ධ්‍යාන සිත ඒකේ විපාකයක් වශයෙන් බ්‍රහ්ම පුරෝහිත කියන දෙවන බ්‍රහ්ම ලෝකයේ උපදීන. දැන් මේ පළවෙනි ධ්‍යාන සිත ඉතාම ඉහළින් වශී කරලා එක ශ්‍රණයකදී ධ්‍යානෙට යන්න පුළුවන්. කැමැති වෙලාවක් කැමැති දැනකින් ඉඳගෙන ධ්‍යානෙට යන්න පුළුවන්. ඉතින් හැම දවසම ධ්‍යාන වලට සම්බන්ධිනවා. මේ විදිහට කරලා කරලා වශීකෘත කරලා බෞලීකරණය කරලා ඒක හොඳට දියුණු කරලා තියෙනවා. එවැනි කෙනෙකුට ඔන්න මරණ මොහොතේදී මේ ධ්‍යානෙ අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා. පිළිගන්නේ නැතුව තිබුණ නිසා එහෙම ඉදිරිපත් වුණාම එයා මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකේ උපදිනවා. මේ විදිහට දෙවන ධ්‍යානයත් කොටස් තුනක් තියෙනවා. දෙවන ධ්‍යානයත් වඩන ආකාර තුනක්. යන්තම් ඔය මධ්‍යම හිින ප්‍රමාණින් අඩු ප්‍රමාණින් මධ්‍යම ප්‍රමාණින් සහ උසස් ප්‍රමාණින්. ඒ ඊළඟට තියෙන බ්‍රහ්ම ලෝක තුනේ උපදීන්නේ ඒ දෙවන ධ්‍යානයට අනුව. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම ප්‍රෝහිත මහා බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ධ්‍යානයෙන් උපදීන්නේ. ඊළඟට පරිත්තහද අපමානාද ආභස්සර කියලා බ්‍රහ්ම ලෝක තුනක් කියවනේ. ඒ බ්‍රහ්ම ලෝකෙන් තුනෙන් පළවෙනියෙන් කියව පරිත්තහබේක දෙවෙනි ධ්‍යානයේ පහළ මට්ටමක සිටිපාවයි. අපමානාද ආභ කියන්නේ ප්‍රභාස්කර භාවය. ඒක අප්‍රමාණ වශයෙන් තියෙනවා. හරි පරිත්ත කියන්නේ ටිකයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රභාස්කර භාවය අප්‍රමාණ වශයෙන් තියෙන ඒ දෙවන ඒ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ දෙවන ධ්‍යාන සිත තරමක් දුරට මධ්‍යම ප්‍රමාණයෙන් වඩපු කෙනෙක්. මේ දෙවන ධ්‍යාන සිත ඉතාම ඉහළ මට්ටමටම දියුණු කරපු කෙනෙක් ඉන්නවා නම් ආභස්සර නිරන්තරයෙන්ම ප්‍රභාස්වර භාවයකින් යුතු කයක් ඒ අයගේ තියෙන ඒ බක්මයන් ඒ ලෝකෙ තමයි උපදින්නේ. මේ විදිහට තමයි තුන්වෙනි ධ්‍යානයත් මහීන ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් සහ උසස් කුච්ඡන්ද මෙම දියුණු කරන්නට පුළුවන්. ඒ අනුව පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියන ලෝක තුනේ උපදින්නේ.
ඊළඟට හතරවෙනි ධ්‍යානය උපදවා ගත්තාම වේහප්පල කියන ලෝකෙ උපදින්නටත් පුළුවන්. හතරවෙනි ධ්‍යානය උපදවාගෙන සිතට නිග්‍රහ කරලා සිතට සිත සංකේරේ කල්ල කියලා සිත අතහැරලා කටයුතු කරපු වෙනකොට අර අසඤ්ඤ තලයේ උපදින්නටත් පුළුවන්. ඊට පස්සේ සුද්ධාවාස පහක් තියෙනවා කියලා අපි අතප සුදස්ස සුදස්ස යකනිස්සා කියලා. මේ බ්‍රහ්ම ලෝක පහේ උපදින්න තන් අනිවාර්යෙන්ම අනාගාමි වෙන්නට ඕනේ. අනිවාර්යෙන්ම හතරවෙනි ධ්‍යානෙ තිබෙන්නට ඕනේ. අනාගාමි වෙච්ච කෙනෙකුට හතරවෙනි ධ්‍යානය කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියනවා කජු කනවා වගේ කියලා. ඒ වගේ තමයි සුළු දෙයක්. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මොකද හතරවෙනි ධ්‍යානෙ නැතුව කවදාවත් අනාගාමි වෙන්නට බැහැ. ඒ ඊට අමතරව හතරවෙනි ධ්‍යානෙ කියන එක ඉතාමත්ම පහසෙන් කිසිම අපහසුයක් නැතුව උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා එවැනි අයට මරණ මොහොතේ අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානෙ තමයි එන්නේ සීයට. ඒකේ ඒ ධ්‍යාන එකම මට්ටමක ධ්‍යානෙ තිබුණත් ඒ අනාගාමි පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා උපදින්නේ බ්‍රහ්ම ලෝක පහේ. අනිත් එක අනාගාමී පුද්ගලයන්ගේ තියෙනවා මේ අර ශ්‍රද්ධාව වැඩි අය, වීරිය වැඩි අය, ප්‍රීතිය වැඩි අය, පස්සද්ධි වැඩි අය, ඒ වගේ තියෙනවා ගොඩක්. ශ්‍රද්ධා, වීරිය, සතිය වැඩි අය, සමාධිය වැඩි අය, ප්‍රඥා වැඩි අය. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්ම පහ ශ්‍රද්ධා වැඩි අය පහල මේකේ. උපදින බවයි පොත්වල දක්වන්නේ. වීරිය වැඩි එක්කෙනා දෙවෙනි එකේ. සතිය වැඩි එක්කෙනා තුන්වෙනි එකේ. සමාධිය වැඩි එක්කෙනා හතරවෙනි එකේ, ප්‍රඥා වැඩි එක්කෙනා පස්වන බ්‍රහ්ම ලෝක උපදින බවත් පොත්වල දක්වා තිබෙනවා. එතකොට අරූපාවචර ලෝකවල උපදිනකොට අර කියපු අරූපාවචර ධ්‍යාන සිත් වලින් උපදිනවා. ඒකත් ගරුක කම්මයක් වශයෙන් ඉදිරිපත් වීම නිසා. එතකොට මරණ මොහොතේ කම්මෙන නියාමයක් තමයි මේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන්නේ. ওই ගරුක කර්ම ගැනයි කතා කළේ කුසල පැත්තෙන් සහ අකුසල පැත්තෙන්. ආසන්න කම්මේ කියන්නේ මැරෙන්න ශනයකට පෙර හිතේ පැවති කර්ම ස්වරූපේ. ඒ කියන්නේ මැරෙන්න ශනයකට කියන්නේ සම්පූර්ණ ලස්සෙන් එකක් වගේ කාලයක් තමයි ශනයක් කියන්නේ. ඊටත් වඩා කුඩා කාලයක්. ඒ මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවට කියන්නේ ආසන්න අවස්ථාව කියලා. ඒ අවස්ථාවේ කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. මනසට සීපත් වෙච්ච දෙයක් ආසන්න කර්මයක් වශයෙන් උපදිනවා. ඒ කර්මය හොඳ එකක් නම් හොඳ තැනකත්, නරක එකක් නම් නරක තැනකත් උපදිනවා. මේ ගරුක ආසන්න කියන කම්ම දෙකම නැත්නම් ගරුක ආසන්න ආචින්න කම්මයක් ඉදිරිපත් වෙන බවයි දක්වන්නේ පොත්වල. ඒ කියන්නේ ආචින්න කියන්නේ නිතර නිතර කරලා පුරුදු වෙලා පුහුණු වෙලා ප්‍රගුණ කරලා කියන එක. අපි හිතමු කෙනෙක් හැම දවසම උදේටත් බුද්ධ පූජා තියනවා, වන්දනා කරනවා, දවසත් ලාවාටත් කරනවා, සවස්වත් කරනවා, අදත් කරනවා, හෙටත් කරනවා, ජීවිත කාලෙම මේක අඛණ්ඩ ලෙස කරගෙන යනවා කියන ඒක ආචින්න කම්මයක්. මොකද නිතරම කරලා පුරුදු නිසා මේ කර්මය මරණ මොහොතේ එන්නට හැකියාවක් තිබෙනවා. අර ගරුකාසන නැත්තම්. ඒකට අනුව සුභතියකෝ දුකතියකෝ පිළිදෙනවා. ගරුක ආසන්න ආචින්න. එහෙමත් නැත්තම් ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැහැ. කටත්තා කර්ම. මේ භවයේ විතරක් කරපු කර්මයක් පමණක් නෙවෙයි. පෙර භවවල පවා කරපු කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වන්නට පුළුවන්. අර ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැත්තම්. එතකොට කටත්තා කර්මය කුසලයක් වෙන්නත් පුළුවන්, අකුසලයක් වෙන්නත් පුළුවන්, මොකක් හරි වෙන්නත් පුළුවන්. ඒකට අනුව නැවත උපදීම ගෙනෙනවා. ඊට අමතරව මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම ඉදිරිපත් වෙනකොට පොත්වල කියනවා මේ මරණයට පේනවා කියලා ගති නිමිති, කර්ම නිමිති, කර්ම නිමිති, ගති නිමිති කියන කොටස් තුනෙන් කවරක් හරි මනසට වැටෙනවා කියලා පොත්වල දක්වා තිබෙනවා. ගති නිමිති කියන්නේ උපදින ස්ථානය ගැන නිමිති පේන්න පටන් ගන්නවා මැරෙනකොට. සමහර අය අපි අහලා තියෙනවා මැරෙනකොට මට ගින්දර පේනවා, මාව එද්ද මාව පිච්චෙනවා කියලා කෑ ගහන අවස්ථා අහලා තියෙනවා. සමහර විට ওই පොත්වල එහෙම කියලා තියෙනවා මැරෙනකොට මේ දිව්‍ය ලෝකෙ දෙන්න, මේ දිව්‍ය ලෝකෙ දෙන්න කියලා මට මෙහෙම කතා කරනවා කියලා එහෙම කියන තැන් පොත්වල දැක් වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මරණ වෙනාට නිමිති වශයෙන් ඒ උපදින ස්ථානයේ දර්ශනය වෙනවා කියන එක. මේක ඉතින් අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ මරණ මොහොතේ පමණයි, වෙන කෙනෙකුට බෑ. නමුත් වෙන මරණ මොහොතේ මේ මරණ වේලාවේ ඒ නිමිති පහළ වෙච්ච අය කියන දේවල් අසපු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඇත්තෙන්ම මේ නිමිති එනවා විය යුතුයි කියලා. ඒ නිමිති ආවේ නැත්තම් කර්මයක්, තමන් කරපු කුසලයක් හරි අකුසල කර්මයක් හරි සිහිපත් වෙනවා. නැත්තම් කර්ම නිමිති, කර්මයක් කිරීමට උපකාර කරගත්තා වූ දේවල්
දැන් අපි හිතමු බුද්ධ පූජාවක් තියෙනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ රූපේ පේන්න පුළුවන් දාන වස්තුන් පේන්න පුළුවන් ඒ විදිහට නැත්නම් එතන හාමුදුරු කෙනෙකුත් ඒ බුද්ධ පූජාවට සහභාගී වෙනවා නම් ඒ අය පේන්න පුළුවන් නැත්නම් ඒ වෙලාවේ වෙනත් අය බුද්ධ පූජාවට සහභාගී වෙනවා වෙනත් අය දර්ශනය වෙන්න පුළුවන් එන්න ස්ථානයේ දර්ශනය වෙන්න පුළුවන් ඒ කර්මය කිරීමට පාදක වූ යම්නම් දේවල් කර්ම නිමිති වශයෙන් පේනවා එතකොට මැරෙන මොහොතේ කෙනෙක් මැරෙනකොට ඒ කර්මයක් එන්නටත් පුළුවන් සිහි වෙන්නට පුළුවන් කර්ම නිමිත්තක් සිහිපත් කරන්නට පුළුවන් ඒ වගේම ගති නිමිත්තක් අපිට හීනේ පේනවා වගේ දර්ශනය වන්නට පුළුවන් සමහර විට භූත ආත්ම තියෙනවා ඒ ආත්ම වල තමන්ගේ ළඟ භූත ළඟ නෑදෑයිත මිත්‍රයෝ ආදී ඒ ලෝකයට ගෙන්න ගන්නට කැමැත්තෙන් ඒ මැරෙන වෙලාවට ඉදිරියට ඇවිල්ලා විවිධ නිමිති පෙන්වලා ඒ ලෝකේ හොඳයි කියලා ඒ පැත්තට ඇදලා ගන්න අවස්ථාවක් තියෙනවා එතකොට මේ සෑම අවස්ථාවකදීම ඒ කියන්නේ අර කර්මයක් සිහිපත් වුණා කර්ම නිමිත්තක් සිහිපත් වුණා ගති නිමිත්තක් සිහිපත් වුණා කර්මයේ සිහිපත් වෙනවා කියනකොටම ගරුක කර්මයක් වෙන්න පුළුවන් ආසන්න කර්මයක් වෙන්න පුළුවන් ආචින්න කර්මයක් වෙන්න පුළුවන් කටත්තා කර්මයක් වෙන්න පුළුවන් ඒ හැම වෙලාවෙම මරණයෙන් පසුව ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ ආසන්න කර්මෙන් කියලා කියනවා නම් තමයි වඩා නිවැරදි ඒ කියන්නේ ගරුක කර්මයක් මැරෙන්න ඔන්න මෙන්න කියලා සිහිපත් වෙනකොට ඒ මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයක. ආචින්න කර්මයක් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒක මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයේ වශයෙන් අපිට සලකන්න පුළුවන්. කටත්තා කර්මයක් භවයේ කවදා හරි කරපු දේ නම් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒකත් මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්ම. නැත්තම් අපි තුන් ගති නිමිත්ත සිහිපත් වෙනා ඒතෙන්දී Tamanda හොඳ කුසල් හරි අකුසල් හරි සිත් පහල වෙනා ඒකත් සංනිකරණ ආසන්න කර්මයක්. ඒක නිසා මේ කියපු කරුණු ඔක්කොම අපිට සාරාංශ කරලා කියනවා නම් නැත්නම් එක 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 තැනකට යොමු කරලා කියනවා නම් කියන්නට පුළුවන් මේවා හැම එකකින්ම නැවත ඉපදීම ගෙද දෙන්නේ ආසන්න කර්මයට අනුකූලවයි කියලා.